ප්‍රොඩක්ට් එක පොඩ්කාස්ට් එකේ තවත් අලුත්ම එපිසෝඩ් එකකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. මම ජනිදු. මම එලන්. මේ පාර ප්‍රොඩක්ට් එක පොඩ්කාස්ට් එකේ මේ එපිසෝඩ් එකේ අපි ගොඩක් වෙලාවට වෙන් කරන්නේ තාම විශේෂ ඩිසයිනර්ස්ලා කැටගරි එකට. මේ කැටගරි සාමාන්‍යයෙන් අපේ රිමෝට් එතකොට සාමාන්‍යයෙන් අපේ ඉන්හවුස් ඩිසයින් තීම්ස් වල දක්නට ලැබෙන්න තියෙන පුළුවන් ගොඩාක් මේ සාමාන්‍යයෙන් දක්නට තියෙන ලක්ෂණයක් තමයි. ඒ තමයි සෝලෝ ඩිසයිනර්. ඒ කියන්නේ මොකක් හරි ඉන්ජිනියරින් ටීම් එක තනියම ඩිසයින් වැඩවලට මුහුණ දෙන්න වෙන ඩිසයිනර්ස්ලා තමයි අපි මේ එපිසෝඩ් එක තනිකරම වෙන් කරන්නේ. දැන් ජනත කිව්වාගේම ටීම් එක ප්‍රඩක්ටීම් එක ඉන්ජිනන් ටීම් එක තනීම වැඩ කරන ඩිසයින වගේම අයවෙන්න පුලනේ ජනත. දැන් අපි හිතුවත් සමහර කම්පනීස්වල තියෙනවා එක ෆීචයකට වෙනම ටීම් සදලා තියෙන තොට ඒ ටීම් එක ඇතුළෙත් ඉන්න තනි ඩිසයින වෙන්ඩත් පුල තොට සමට කම්පනිගේට ඩිසයින ස්ලාතරපාක් ඉටනට ෆීච ටීම් එක ඉන්න තනි ඩිසයින වෙන්ඩත් පුළුව අපි ඒ හැමෝම ගෙනතම කතා කරන්න යන්නේ සොලෝ ඩිසයින අද එපිසෝඩ් එක. ඔවුටික මේකමිකං අපි ඒකාලෙත් අපිත් එහෙම තමයි නේ දීටීමලා සාමාන්‍ය තනියම ඩිසයින එක තනියම තම ගොඩක් කලට වැඩගන්න. සාමාන්‍යෙන් ගොඩක් වෙලාවටම මේ ඉන්ජිනියන් ටීම් එකට ඇලොකේට් කරන ඩිසයිනර්ස්ලා එක්කනයි පලනි පාර එක්කනයි හැමවෙලේ අම ඩිසයින් කරන අමාර මුණොත්තාගේ ගැන ගොඩක් වැඩ වැඩි වුණොත්වාගේ සමයි සාමාන්‍යෙන් මේ ඩිසයින්ස්ල දෙන්නෙක් කරන්න. හැබැයි මේ ඔය තනියම් වැඩ කරන්න වෙන වෙලාවට ගොඩක් සමානට ප්‍රශ්නයනවා සමානට වාසි තියෙනවා එතකොට තමන්ට සමානට වැඩක් සිද්ධ වෙන්නත් පුළුව වැඩක්ටයක් කරියකට මේ ග්‍රෝත් එකට පොඩ්ඩක් බලපාන්න පුළුව ඔය කතන්දරේ අපි එකතම ඇත කතා කරන්න යන්න වෙලා ටීම එක ඇතුළ වෙන්න තුළන් සමරලට හිතන්න ්‍රීලාන්ස් ලයින් කෙනෙක් එක් වැඩ කරනවන සමහට තම තනි ඩිසයින ්‍රියන්ස් ලන් කෙනෙක් එකත් වැඩ කර දිත්තේම තමයි සාමාන්‍ය ඔය වෙන පිට ලන් කෙනෙක්ට වැඩ කරනවාගේ නම් ඒත්වා සෝලෝ ඩිසයින් කෙනෙක් දිර තම එතනත්වාට රෝල්ලි ප්ලේ කරන්න වෙන්නේ ජනත මතක් කරපු හින්දා දැන් මගේ එක්ස්පිරියන්ස එක කිවොත් මන් දැන් ටීම් එකට ඩිසයින් ටීම් එක වැඩ කරන්න පටන්ගෙන අවුරුද්ද ලංකාවන්නකොටත් මලේෂය කම්පනිස්ලත් ම වැඩකර තනි ඩිසයින විදියට මට එක්ස්පිරියන්ස් ගොඩත් තියෙන තනිකට කරලා දැන් දැන් ටීම් එකෙත් ම කලින්කවගේ ෆීච ටීම් එක මම තමයිකම ඩිසයින වනට අප ඩිසයින් ටීම් එක තව ඩිසයිනස් ලයින්නවා ජනතික පැත්තෙන් කොහොමද මම සාමන කරීක පටන්ගද්දි වගේ තමයි ගොඩක්ම මට සෝලෝ ඩිසයින සෙට්ටුනේ. දැන් අපේ ලෝකල් ටීම් එක ඩිසයිනස්ලා දෙන්නෙක් ඉන්නවා සමහලට ඉන්ටර්න්ස් ලවයිකටි ෂැඩෝත් කරන සාමන එතකොට ලෝකලිගත්තොත් ඩිසයින් ටීම් එකක් ඉන්නවා සාමාන්‍ය 3 දෙනෙක් වගේ ඉන්නවා අපේ. හැබැයි ඊට කලින් ප්‍රොජෙක්ස් ගොඩක් වෙලාවට මම හිටිය තනියම. ඇත්තරම මට හිතිජසම සමහරලාට දැන් තනියෙන් වැඩ කරනකොට ජනතිකවාගේ අර මුද නරක දෙපැත්තම්ම තියෙනවා එක පැත්තක් මහිතන්න අපිද වැඩ කරනකොට යන් අපේ ටීම ගැනි හැමෝමනිකං ෆ්‍රීලාන්ස් කලයින් කනෙක්ට වැඩ කරනවාගෙන මම තනි ඩිසයින ඇතකට මම අනි හැමෝම එක කතා කරනකම් මුළු අනි කම්පනි එක්සම්පලකතර කම්පනිකේ තනි ඩිසයින මමනං මුළු කම්පනයකම ෆ්‍රීලාන්ස් කලයින් කෙනෙක් වගේ එහෙම හිතන්නත් පුළුවන්. ඒගොල්ලන් ෆීඩ්බැක් එහෙම අපි අරගෙන තමයි වැඩ කරන්නේ. ඒකට ඒගොල්ලෝ ස්ටේක් හෝල්ඩර්ස් ලයි අපේ ප්‍රොජෙක්ට් එකේ. හැබැයි උතනදී ගොඩක් වෙලාවට මම දැක්ක දේ තමයි වෙලාන්නේ දැන් මේ අපිට ගොඩක් වෙලාවට ඩිසයින් එක සාමාන්‍යයෙන් ෆීඩ්බැක් කියන පාර්ට් එක අත්‍යවශ්‍යයි. ඒක ලෝකල් ටීම් එකේ ඉන්න ඔයාගේම මේ කලීග්ස් ලගෙන් ඔයාගේ මේ පැරලල් කලීග්ස් ලගෙන් හම්බ වෙන ෆීඩ්බැක් එකයි තවත් ඩිසයින කෙනෙක් හම්බෙන ෆීඩ්බැක්කේ සාමාන්‍ය දෙකක් ඔන්න ඔය දේ සමහල්ලට සෝලෝ ඩිසයින කෙනෙක්කින්දවට හම්බ වෙන අඩුයි. ඕක මං දකින සමහල්ලට ගොඩක්ම දකින නරක දෙයක් වගේ තමයි. කියන්නේ එච්චරම හොඳ නෑයිදේ ඩිසයින කෙනෙක්ගේ පැත්තෙන් ෆීඩ්බැක් එකත් හම්බුවෙන්න ඕනේ. මේ එක හම්බුවෙන් නැතික ලොකු ප්‍රශ්නයක්. ඔය සෝලෝ ඩිසයින් තනි ඩිසයින කෙනෙක් ටීම් එකේ ප්ලේවාගේ රෝල් එක තනියෙන් ඩිසයින කෙනෙක් නම් අන්නේ ප්‍රශ්නය ගොඩක්ලට මට ඒ කාලෙ මොහුණ දෙන්න සිද්ධ වුණා. ඔය තමයි මන්දම ටීම් එකට ඇවිල්ලා අවුරුද්දක් යනවා නේද අවුරුදු 4ක් 5ක් විතර වෙනකම්ම තනියෙන් වැඩ කරනකොට ඔව් ඒ ඒ ප්‍රශ්නේ තියෙනවා දැන් අර යූසර්ගේ පැත්තෙන් හිතන පිරිස අඩුයි ඉතින් ප්‍රොඩක්ට් මැනේජර් ගත්තත් ගොඩක් වෙලාට කස්ටමර්ගේ පැත්තෙන් හිතන්නේ එතන එහා ඊට උඩ ලෙවල් එකේ ගත්තොත් ප්‍රොෆිට් එක ගැන හිතන්නේ මම කියන්නේ ප්‍රොඩක්ට් ටීම් එක නම් ඒජන්සි එක්ක උනත් ඒ වගේම තමයි ඉතින් අර අර යූසර්ගේ පැත්තෙන් හිතලා වැඩ කරන්න ඉන්න පිරිස අඩුයි කට්ටිය ටීම් එකක් නැති වුණා මේ ඒ අවශ්‍යය තමයි ලොකෝටම තියෙන්නේ මේ ඔව් ෆීඩ්බැක් ගන්න එක තව ප්‍රශ්නයක් තමයි ලොකු ප්‍රශ්නයක් සාමාන්‍ය ඩිසයින් එකේට ෆීල් වෙන ප්‍රශ්නයක් අර ඔයාට මෙලන් සෙට් වෙලා තියෙනවද මේ මොකුත්ම අයිඩියා එකක් එන්නේ නැති වගේ වෙලාවල් ඔව් ඔව් බ්ලොක් බ්ලැන්ක් ඒ වෙලාවට ඔයාට වැඩක් නැහැ අතරම ඩිවෙලොපර් කෙනෙක්ගෙන් ඒක අහලා සමහරලාට වැඩක් තියෙන සමහරලාට ඒ ඩිසයින් ප්‍රශ්නයක් ඒක ඇත්තටම ඩිසයින් ෆිලොසොෆි වල ප්‍රශ්නයක් තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. ඒතර ඒ වගේ දෙයක් එහෙම අහන්න කවුරුත් නැහැ ගොඩක් වෙලාවට. එතකොට බ්ලැන්ක්ම තමයි සමහරලාට ඒ දවස ෆුල් බ්ලැන්ක්. ඔයාලට ඒ වගේ අවස්ථා ඇවිල්ලා තියෙනවා. ඉතින් මම දැන් ගොඩක් අපේ තියෙනවා. අනිවාර්යෙන් හැමෝටම මේ ලිස්නර්ස්ලාටත් ඒ අවස්ථා ඇවිල්ලා ඇති. අනිවාර්යෙන්. ඒ වෙලාවේ සාමාන්‍යයෙන් ඔයා මෙලන් මොන වගේ දෙයක්ද කරන්නේ? ගොඩක් වෙලාට ඒ වගේ වෙලාවට මම තනියෙන් වැඩ කරනකොට නම් ඉතින් ඉන්න ගොඩක් වෙලාවට මම කරන්නේ ඉන්න තැන වෙනස් කරලා කොහේ හරි කැෆේ එකකට වගේ ගිහලා වැඩ කරනවා අර ඒ වගේ මට ගොඩක් වෙලාවට අර තැන වෙනස් කරපුවාම අයිඩියාස් එන ගතියක් තියෙනවා එහෙම නැත්නම් තා ටිකක් වැඩිපුර රිසර්ච් කරනවා සමහරවිට රිසර්ච් කරත් ඒක හරියන්නේ නැහැ ඒතර සමහර රිසර්ච් කරලා ඔළුවේ වැඩි රිසර්චස් එහෙම මට නෑ අර තැන වෙනස් කරපුවාම එහෙම නැත්නම් දැන් ෆ්ලෝ එකේ වෙන තැනකින් පටන් ගත්තම සමහරවිට ෆ්ලෝ එකක් ඩිසයින් කරනවා නම් පළවෙනි ස්ක්‍රීන් එක නැතුව නිකන් අගකින් වගේ පටන් ගත්තම සමහර ටයිම් වලට එන්න පුළුවන් වෙනවා. ඒ වගේ ඒවා තියෙනවා අනිත් දැන් ජනරික වගේ දැන් ටීම් එකක් හිටියනම් අපිට ටක් ගාලා කතා කරලා brainstorm session එකක් ලෑස්ති කරගෙන ඕන්න නිකන් casual brainstorm එකක් උනත් කරන්න බලයි එහා පැත්තේ අනිත් ඩිසයින් එක තියාගෙන මොකද හිතන්නේ මේක කරමු මේක කරමු කියන එක නැති පාඩුව තියෙනවා දැන් ජනරික කලින් දෙයක් කියනකොට මට මතක්ුනේ අනික් දේ තමයි මේ අර අනික් අයට තේරෙන්නේ නැහැ ඩිසයින් කොහොමද වැඩ කරන්නේ කියලා එකකුත් තියෙන සමහරලාට දැන් ඔය agile වැඩ කරනවා නම් මේ සමහරලාට product manager තේරෙන්නේ මට experience තියෙන දැන් මට කොච්චරද යනවද කියලා හැම වෙලේම ඉල්ලනවා නිකන් deadline එක කොච්චරද සතියෙන් දෙන්න පුළුවන්ද දවස් දෙකෙන් දෙන්න පුළුවන්ද අර මූ එක නෝ ඇත්තටම තේරෙන්නේ නැහැ අනික් අයට තේරුම් ගන්න නැහැ දැන් කියන්නේ අරද අපිට මේ බ්ලෑන්ක් යන අවස්ථාව එහෙම ඒක ගැප් එකක්නේ ඒක අපේ ඩිසයින් ජර්නි එකේ කොටසක් ඒක. ඒ බ්ලෑන්ක් යන දවස ප්‍රොඩක්ටිව් නෑනේ. දවස හෝ වෙලාව ප්‍රොඩක්ටිව් නෑ. ඒක තේරෙන්නේ නෑ ගොඩක් වෙලාවට ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක්ට, ඩෙවලොපර් කෙනෙක්ට එහෙම තේරෙන්නේ නෑ. ওই වෙලාවට ඔය මෙලන් කිව්වා වගේ මාත් කරන වැඩක් තමයි බ්‍රේන්ස්ටෝමින් තමයි. බට් මම කෝල් එකක් ගන්නවා තව අපේ ඉන්න ඩිසයින් අපේ සාමාන්‍යයෙන් අපි කරන්නේ ඩිසයින් ටීම් එක අවුට්සෝස් කරනවනේ එක එක ටීම්ස් වලට. එතකොට එක ඩිසයින් එකේ තමයි ටීම් එකට සෙට් වෙන්නේ. ඒනට අපේ ටීම් එකක් වෙනම ඉන්නවා. ඒතර ඒ වගේ වෙලාවට ඒ ටීම් එකේ එක්කෙනෙක් කතා කරලා ස්ක්‍රීන් එක වගේ ෂෙයා කරලා ඔහේ කතා කරගෙන ඉන්නවා සමහරවිට මෙන්න මෙතන පොඩ්ඩක් අවුලක් තියෙනවා මේක මට සෙට් වෙන්නේ නැහැ මේක කොයි වගේ එකක් ඇන්දොත් කොහොම තීද. ඒ වගේ දේවල් ඒ එහෙම ට්‍රික් එකක් මම try කරා. ඒක ගොඩක් වෙලාවට හරියනවා. ඒ කියන්නේ මෙහෙමයි. එතනදිත් ඔයාට සෙට්න ඩිසයින් කෙනෙක් වෙන්න ඕන එකත් නියන් අර වෙනම ඔයාගේ ඩිසයින් සයිස් මේ ඩිසයින් ට්‍රෙන්ඩ් එකට ස්ටයිල් එකට සෙට් වෙන්න නැත්නම් ඔය බ්ලැන්ක් ටයිම් එක මට නම් වැඩි වෙනවා ඒකට තාමත්. ඒ කියන්නේ මම සැටිස් නෑ ඒ සොලියුෂන් එකත් එක්ක. ඒ අනික දැන් අපි ප්‍රොඩක්ට් එක ගැන නොදන්න කෙනෙක් එක්ක කතා කරොත් එහෙනම් අපිට දැන් ප්‍රොඩක්ට් එක ගැන පැහැදිලි කරන්නත් වෙනවා. ඒකට නිකන් මුලින් ඉඳන්ම ඩිස්කෂන් එකක් කරනවා වගේ වෙනවා. දැන් ඔය ජනිදු කිව්ව එකෙන් මට එකක් මතක් වුණේ දැන් මම කලින් වැඩ කරනකොට අපි ඔය මගේ iOS developer හිටපු කෙනා නම් කියන්නේ සාමාන්‍ය මට තේරිච්ච දේ හොඳ ඩිසයින් නොලෙජ් එකක් මම මොන හරි ප්‍රශ්නයක් ඇහුවත් එයා අහන ප්‍රොඩක්ට් එක ගැන අහන ප්‍රශ්න උනත් මට තේරෙන්නේ හොඳ සාමාන්‍යයෙන් ඩිසයින්ස් වලට ආසයිනේ හොඳ නොලෙජ් එකක් වගේ කියන්නේ ඩිසයින් ගැන දැනුමක් තියෙනවා එයා දන්නේ එයා ඩිසයින් ගැන දන්නවා කියලා ඒ උනාට එයා කතා කරන දේවල් වලින් තේරෙනවා ඩිසයින් ගැන හොඳ UX ගැන නොලෙජ් එකක් තියෙනවා කියලා. එතකොට ටීම් එක ඒ වගේ කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න පුළුවන්. දැන් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ෆීඩ්බැක් එකක් ගන්න ඕන වුණා නම් මේ සමහරට ඊළඟ ලෙවල් එකට යන්න කලින් අහන්න පුළුවන් මොකද හිතන්නේ. සාමාන්‍යයෙන් එයාලට එක්ස්පීරියන්ස් තියෙනවා එයාලත් ඇප්ස් එක්ක වැඩ කරලා තියෙනවා. ඩිසයිනර් කෙනෙක්ම වෙන්න ඕනේ නෑ මේ අපිට ඒ වගේ කෙනෙක් ගාවට ගිහිල්ලා ෆීඩ්බැක් එකක් ගන්න පුළුවන්. මොකද හිතන්නේ ජනිදු ඒ වගේ වැඩ වෙලා තියෙනවද ඩිසයිනර්ස්ලා නෝනායකින් ෆීඩ්බැක් කරගෙන? ඔව් ටීම් එකේ ඉන්නවා සාමාන්‍යයෙන් එහෙම එක්කෙනෙක් ඉන්නවා. අනිවාර්යයෙන්. ඒ පොර තමයි සාමාන්‍ය ඩිසයින් එකේ ඔය ඒක හොඳයි ගොඩක් වෙලාවට. ඒ දේ දැන් ඩිසයිනර් කෙනෙක් දෙනවා වගේ නෙමෙයි ෆීඩ්බැක් එක සමහරවිට ඒක නිකන් අර එන මික්ස්ඩ් අර යූසර් ගැන හිතලා ප්‍රොඩක්ට් එකත් ගැන හිතලා වගේ නිකන් එන බැලන්ස්ඩ් ෆීඩ්බැක් එකක් හම්බ වෙනවා වගේ වෙලාවට. අපි එතනින් කියන්න බලන්නේ මා ප්‍රොජෙක්ට් එක මේ සෝලෝ ඩිසයිනර් කෙනෙක් නා සෝලෝ තනියම තනි ඩිසයිනර් නම් එතන ඉන්න ඔයාට ඒ වගේ දේවල් try කරන්න පුළුවන්. එකක් තමයි වාගේ ඩිසයින් කලීග්ස් ලගෙන් ඔයාට රිමෝට් කෝල් එකක් ගන්න පුළුවන්. ඊළඟ තමයි ටීම් එකේ ඉන්න ඔය නිකන් ඩිසයින් කතා කරන්න පුළුවන් වගේ එක්කෙනෙකුත් එක්ක brainstorming session එකක් දාගන්න පුළුවන්. නැත්තම් මුළු entire team එකත් එක්කම design sprint එකක් වගේ කරන එක තමයි ගොඩක්ම හොඳ. හැබැයි ඒකට මෙහෙමයි සමහරවිට ඒක මේ මං personally experience කරපු දෙයක් තමයි සමහරවල් ගොඩක් වෙලාවට developers වලට වැඩ ඉතින් ඒකට කැමති නැහැ. ඒ වගේ වෙලාවට අපි දැන් සාමාන්‍යයෙන් design sprint එකකදී ගොඩක් brainstorming කරනකොට අපි freedom එක දෙනවනේ. ඕන දෙයක් කතා කරන්න වගේ අන්නේ වගේ දේවල් හින්දා එතකොට ඒක සමහර වෙලාවට දකින්න ඒක නිකම්ම පුස් දෙයක් විදිහට. ඒක ගොඩක් හෙල්ප් වෙන්නේ නැහැ. හැබැයි හෙල්ප් වෙච්ච අවස්ථා තියෙනවා ගොඩක් වෙලාවට. කොහොම හරි ඔය ෆීඩ්බැක් කියන කතන්දරේට තමයි ඔය ගොඩක් වෙලාවට ඕක වෙන්නේ. ෆීඩ්බැක් ගන්න ඕනේ ඒ වෙලාවට. ඒ දැන් ඔය අපිට දැන් එහෙම කෙනෙක් හොයාගන්න විදිහටත් මට දැන් ඔය කියපු ඩෙවලොපර් හම්බුනේත් මම දවස්වල ඩිසයින් කරනකොට සාමාන්‍යයෙන් ප්‍රොඩක්ට් මොකක්ද අපි කරන සොලියුෂන් එක කියලා ෂුවර් වෙනකොට අන්තිම ඩිසිෂන් එකකට ඇවිල්ලා නැති වෙලාවට මේ ඉස්සරහට වෙන්නේ මොනවද කියලා වගේ සෙෂන්ස් තියෙන සාමාන්‍ය මාසෙට සැරයක් මාසෙකට දෙපාරක් වගේ නිකන් ඩෙවලොප්මන්ට් ටීම් එතන ඉස්සර කලින් කම්පැනි එකගෙන මම සෙෂන්ස් කිව්වේ. ඒක තමයි පොඩි ටීම් එකක් හිටියේ ඩෙවලොපර්ස් 6-7 දෙනෙක්ගේ ටීම් එකක් එක්ක තමයි මම වැඩ කරේ. එතකොට මම ෂෙයා කරනවා මේක තමයි අපි ඊළඟට කරන්න යන සොලියුෂන් එක. මට මේ වගේ අයිඩියාස් තියෙනවා. මේ වගේ එකක් තමයි මම ඉස්සරහට කරන්න යන්නේ. මම මේවා තමයි බලලා තින්නේ. මොන හරි ෆීඩ්බැක් තියෙනවා නම් මොකද හිතන්නේ මේක කරන්න පුළුවන්ද ඩෙවලොප්මන්ට් වලට කොච්චර ලේසිද? ඒක නම් අහන්න ඕන ප්‍රශ්නයක් නෙමෙයි. කමක් නැහැ. මේ කොච්චර ලේසිද කරන්න පුළුවන් වැඩක්ද? එහෙම අහනකොට එතනින් සමහර අය ඉතින් ඒ ඩිස්කෂන් එකට සෙට් වෙනවා. එයාලා කියනවා මේක මෙහෙම කරා නම් හොඳයි නේද? මම මේ අර ඇප් එකේ මෙහෙම දැක්කා. මොකද ඒක හිතන්න එහෙම කිය එතකොට නිකන් වෙන ඇන්ගල් එකකින් එන්නේ ඩෙවලොපර්ස්ලගේ ඇන්ගල් එකකින් ලොජිකල් ෆීඩ්බැක් එන්නේ. ඒ උනාට එතෙන්දී මම දැන් අල්ලගන්න පුළුවන් යා මෙයාගේ ෆීඩ්බැක් හොඳයි මම ඊළඟ පාර මෙයාගෙන් අහන්න ඕනේ කියලා හිතාගෙන මම ඇත්තටම ඔය මම කිව්ව ඩෙවලොපර් මම හොයාගත්තේ එහෙම තමයි. එයා අහන ප්‍රශ්න වලින් මේ මට තේරුණා ඩිසයින් ගැන පොඩි එකක් ඇඟේ තියෙනවා වගේ කියලා. ඒ වගේ සෙෂන්ස් කරා නම් අර මේ ඔය එකක් කොහොම දැනගන්න පුළුවන්. අනික තමයි මේ ඩිසයින් එකක් කියන්නේ මේ ඩිසයින් එකක් කියන්නේ රූපේ විතරක් නෙවෙයි. ඩිසයින් is all about how it works. ඒ වැඩ කරන විදියනේ අපි හදන්න ඕනේ. හරියට කොහොමද ඒ යූසර් එකත් එක්ක ඉන්ටරැක්ට් වෙනකොට ඒක වැඩ කරන්නේ කොහොමද කියන දේ හදන්න ඕනේ. එතකොට ඔය මම දන්නවා සාමාන්‍යයෙන් ඔය ඩිසයිනර් ඩෙවලොපර් ගේ කමෙන්ට් එක ගන්න එක කරන්න එපා. සාමාන්‍ය ටෙක්නොලොජි පුෂ් වෙන්න ඕන ඩිසයින් එකට කියලා කියනවා. ස්ටිල් ඒ ඩෙවලොපර්ගෙන් හම්බ වෙන ෆීඩ්බැක් එක වැදගත් තියක්. මොකද මේ ඒ සොෆ්ට්වෙයාර් එක වැඩ කරන විදිය ගැන අපිට පොඩ්ඩක් අයිඩියා එකක් තියෙන්නත් ඕනේ. නැතුව මං හිතන්නේ ගොඩක් වෙලාවට IT ඩිජිටල් ප්‍රොඩක්ට් ඩිසයින් කරන්න පුළුවන් කියලා. මට ඔය මේ වෙලා නොකියත් තමයි මතක් වුණේ ඔය ඩෙවලොපර් ඩිසයින් එකකින් අර හදන්න පුළුවන්ද කියලා අහන එක හදනවද නැද්ද කියලා අහන එක එහෙම පොඩ්ඩක් ඉතින් කරන්න හොඳ නැති වැඩක් තමයි. මම හිතන්නේ දැන් ඩිසයිනර් කෙනෙක් වුණාම පොඩි නොලෙජ් එකක් තියෙනවා දැන්. හැමදේම ඩෙවලොපර්ගෙන් අහන්න හදන්න පුළුවන් දැවොත් එහෙම ඒ ඩෙවලොපර් අනුව සමහරට කියන්න පුළුවන් නෑ මේක හදන්න අපි ලේසි විදිහකට කරමු කියලා. ඒ වුණාට ඩිසයිනර් හැටියට පොඩි මේ කියන්නේ අපි මේ කතාවෙන් පොඩි එලියට යනවා. ඒ වුණාට මේ සාමාන්‍ය පොඩි නොලෙජ් එකක් තියෙනවා නම් මේක මෙහෙම කරන්න පුළුවන් කියලා නොලෙජ් එකක් තියෙනවා නම් මේ ප්‍රශ්නේ අහන්න ඕනේ නෑ. සාමාන්‍යයෙන් ඒ කියන්නේ අපි මං කියන ඕනවට වඩා ෆැන්සි කරලා ඩෙවලොපර් අමාරු දානවා කියලා නෙමෙයි. උනාට කියන්නේ ඩිසයින් එකම නෙමෙයි සමහරට ඒ සොලියුෂන් එක ඒකේ UX එක මේ තමයි හොඳම සොලියුෂන් එක වෙන්න පුළුවන්. එතකොට ඒක අපි ආ ඩෙවලොපර්ගෙන් මම හිතන්නේ අහන්න ඕනේ නෑ මේක කරන්න පුළුවන්ද කියලා. ඒක පරිණාම සෑහෙන ෆැන්සි වැඩක් ෆැන්සි UI එකක් නම් කමන්න ඇහුවට. ඔවුනේ හදාගන්න බැරියක් වගේ නම් සාමාන්‍යයෙන් අහන්න ඕනේ. ඒ කියන්නේ ඔයාටත් හිතෙනවා මේක දැන් එහෙනම් ලස්සනයි හදාගන්නත් පුළුවන්ද බැරිද කියලා හිතන අවස්ථාවක් තිබ්බොත් අනිවාර්යයෙන්ම අහන්න. මොකද සමහරවිට ඒ මොහොතේ ඒ ටෙක්නොලොජි එක නෑ. ඇනිමේෂන් ටෙක්නොලොජි එක හරි මොකක් හරි නෑ දැන් 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 සාමාන්‍ය දැන් ඒ කාලේ අපි දාන්න හිටපු ඇනිමේෂන් උත් සමහරලාට මේ ඔයා මම මේ කතා කරන්නේ අවුරුදු 1කට විතර මේ අපි සමහරලාට ඩිසයින් කරන හෙන්න ඇනිමේටඩ් ඉන්ටරැක්ෂන් එකක් බට් ඒක හදන්න ටෙක්නොලොජි එකක් නෑ හැබැයි දැන් ටිකක් පුෂ් වෙලා තියෙනවා සමහරලාට යන්නේ ඒ වගේ ඒ මොහොතේ ටෙක්නොලොජි එක නැති වෙන්න පුළුවන් ඒක ගැන හොඳටම අයිඩියා එකක් තියෙන ඩෙවලොපර්ට එහෙනම් ඒක ඇහුවට කමක් නෑ කියන එක තමයි මගේත් මතේ සාමාන්‍යයෙන් ඔය විශේෂයෙන්ම තනියම තනි ඩිසයින් එකක් නම් ඉන්ජිනියරින් ටීම් එක ඒ කරන වැඩේ බරපතලකම තේරුම අනුව දැන් කියන්නේ සමහරලාට දැන් ඔය UX ඩිසයිනර් කෙනෙක් වුවම ඒකත් මම හිතන්නේ තියෙන්න ඕනේ ෆැන් පුළුවන් තරම් ෆැන්සි කරන එක ඩිසයින් එක ලස්සන කරන එක නෙමෙයි UX ඩිසයිනින් කියන්නේ. එතකොට සමහරට ඕනට වඩා ෆැන්සි වුණාම යූසර්ත් ඒක අමාරු වෙන්න පුළුවන්. එතකොට මේ එහෙම එකකුත් තියෙනවා. ඔව්. වැඩ කරන විදිහ ගැන. වැඩ කරන්න ඕනේ. ඉතින් ඔය මොන සොලියුෂන් එක දුන්නත් ඒ සොලියුෂන් එක කියන එක වැඩ කරන විදිහ හරියට තියෙන්න ඕනේ ඉතින්. මම මේ ට්‍රික් එක try කරලා බලලා නෑ. ඔය මේ තනියම ඩිසයින් කරන කාලේ තනි ඩිසයිනර් කෙනෙක් විදිහට ඉන්න කාලේ සාමාන්‍යයෙන් කෙලින්ම යූසර් පූල් එකක් ඉන්නවනේ යූසර් කෙන් අහන එක හොඳයි සාමාන්‍යයෙන්. මෙහෙමයි. හැබැයි දැන් අර මේ ඕක දැන් යූසර් ටෙස්ටිං එකට යනකොට අපේ දැන් ප්‍රොඩක්ට් එක පැත්තෙන් සොලියුෂන් එකේ සාමාන්‍යයෙන් දැන් ලොකු ඩිසයින් ටීම් එකක් ඉන්නවනම් ඩිසයින් ටීම් එක ඩිසයින් ලීඩ් එකක් අපි කතා වෙලා අපි සාමාන්‍ය සොලියුෂන් එකක් දෙකක්කට ඇවිල්ලානේ යූසර් එක ටෙස්ට් කරන්නේ දැන් තනියෙන් ඉන්නකොට අන්න ඒ ඕකේ එක ගන්න මේකද අපි කරන සොලියුෂන් එක කියලා ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා එකපාරට යූසර් ගාවට ගිහිල්ලා දැන් අපි එකපාරට යූසර් ගාවට ගිහිල්ලා මම මගේ තියෙන ඩිසයින් එක අහනවා යූසර්කින් එතකොට මේකට ෆීඩ්බැක් ආවම සමහරට ඒක ඇවිල්ලා මට ජස්ටිෆයි කරන්න බැරි වෙන්න පුළුවන් ටීම් එකට මේක තමයි හරි මේක කියලා. එහෙනම් අර කලින් ඩිස්කෂන් එක ප්‍රොඩක්ට් මැනේජර් එක්ක අරගෙන ඕ අනිවාර්යෙන් ටීම් ටෙස්ටිං කරන්න පූල්ලක් ඉන්නවා නම් එහෙම නැත්නම් ඔෆිස් එක ඇතුළෙම ඉන්ජිනියරින් ටීම් එක නැතුව වෙන අය ඉන්නවනේ ඇතුළේ. එයාලා ගාවට ගිහිල්ලා අහන්නත් පුළුවන් මේ අතර ඒ කියන්නේ තමන්ගේ සමහරට මේ ඩිසයින් එක කරන්නේ තමන්ගේ ඩිසයින් එක ජස්ටිෆයි කරගන්න වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අහන්න පුළුවන්. ක්ලයන්ට් ගෙන් වගේ ඇහුවොත් නම් ඉතින් බෑඩ් ඉම්ප්‍රෙෂන් එකක් එනවා සමහරලාට. ක්ලයින්ගෙන් වාගෙට හදපු ඩිසයින් පෙන්න ලහන එක නම් මන් දන්නේ කොහොමද ඒක රෙකමන්ඩ් කරන්න බැරි වැඩක් නෑ මං කරලා තිනවා ඒක සරක් මං කරලා හොඳට නාගනක් තියෙනවා ඒක ඒතර බාගෙට කරන එක කොච්චර බාගෙද කියන එක තමයි ප්‍රශ්නේ දැන් බාගෙට බාගයක් පොඩ්ඩක්වත් දැන් ෆයිනල් නෑ වගේ ඩිසිෂන් එකක් පෙන්නන එක තේරුම් ගන්න නේද ෆයිනල් තැනකට ඇවිල්ලා අර ඩිස්ඇඩ්වාන්ටේජ් එක තියෙනවා ඩිසයින් ටීම් එකක් නැති එකේ ඒක පොලිෂ් කරගන්න ඒ උනාට කමක් නැහැ ඔය ඇතුලේ අපි කිව්ව විදිහට අනික් අය එක ඩිස්කස් කරලා කොහොම හරි එතන තැනකට ආවට පස්සේ ගිහිල්ලා යූසර්කින් ඒක ටෙස්ට් කරා නම් පුළුවන් ජස්ටිෆයි කරගන්න ඩිසයින් එක ජස්ටිෆයි කරගන්න ගොඩක් වෙලාවට ඔයා මම පර්සනලි දැකලා තියෙන දෙයක් සාමාන්‍යයෙන් අපේ ඩිසයින් ටීම් වල එහෙම ඔයා තනියමම වැඩ කරනකොට මේ ඔයාට නොදැනුවත්වම ඔයාගේ ස්කිල් එක පොලිෂ් වෙන්නේ නැති ගතියක් තියෙනවා සාමාන්‍යයෙන් ඔයා අප්ඩේටඩ් නෑ මේ ඔයා එහෙම කමියුනිටිස් එක්ක වගේ ඉන්න නැත්නම් ඔයා එහෙම අනිත් ඩිසයිනර්ස් ලගෙන් ස්පෙෂලි ඩිසයිනර්ස් ලගෙන් ඩිසයිනර්ස් ටු ඩිසයිනර් ෆීඩ්බැක්ස් ගන්න නැත්නම් ඔයාගේ වැරදි අහුවෙන්නේ නෑ ගොඩක් වෙලාවට. ඔන්න ඔය වැරදි අහුවෙන්නේ නැතිකොට වෙන්නේ ඔයා කම්ෆර්ටබල් වෙනවා ඔයාගේ වර්ක් ෆ්ලෝ එකට. එතනින් ඒක ගොඩක් මේ ඩිසයින් එකටයි ඔයාගේ ඩිසයින් ස්කිල් එකටයි කරන ලොකු හානියක් වෙනවා. ඔයාට තේරෙන්නේ නෑ ගොඩක් වෙලාවට. අන්න ඒ හින්දා මේ ලොකු පොඩි දේවල්ටියක් තියෙනවා කරන්න පුළුවන් ඇත්තටම මේ මම නම් ගොඩක් වෙලාට කරන්නේ ඒ දවස්වල කරේ සාමාන්‍යයෙන් කමියුනිටිස් ෆලෝ කරනවා පොඩ්කාස්ට් වගේ අහන්න පටන් ගන්නවා ඒ කියන්නේ ඔයා හෙන අප්ඩේට් එතකොට ඔයාගේ ඔයා සමහර ෆලෝ කරන දේවල් හිම පොඩ්කාස්ට් වලින් එහෙම අහුවෙනවා මේ ඒකට එක වැරදි දෙයක් කියලා සමහරට ෂෝට් කට්ස් අහුවෙනවා දැන් ගොඩක් වෙලාවට දැන් ෆිග්මා කියේ කට්ටිය එහෙම ඩිසයින් සිස්ටම් එක ගැන අපිට ඩිසයින් සිස්ටම් ආපු ගමන් ඔයා සෝලෝ ඩිසයින් කරන එක. මම හිටියේ ඉස්සෙල්ලම ඩිසයින් සිස්ටම් මේ concept එක එනකොටම හිටියේ තනි ඩිසයිනර් කෙනෙක් විදියට ඒ ටීම් එකේ. ඒතර මම ෆලෝ කරපු දේවල් සමහර ඒවා හරි සමහර ඒවා ගොඩක්ම වැරදි. සම්පූර්ණ වැරදි ඒ ඩිසයින් සිස්ටම් එක ෆලෝ කරපු දේවල්. හැබැයි ඒක හදාගත්තේ මම අපේ ඉස්සෙල්ලම කරේ මම අපේ ටීම් එකට පෙන්නුවා ඒ කතන්දරේ අපි මම හදලා තියෙන ඩිසයින් සිස්ටම් එක. ඒගොල්ලොන්ටත් ප්‍රශ්නේ තිබ්බේ. ඒගොල්ලොත් නැත් ඒ concept එක ඊදස් අවුරුදු දෙකකට කලින් විතර ඇවිල්ලා තිබ්බේ නෑ. එතර මට යන්න උන තැන එකම දේ තමයි ටියුටෝරියල්ස් බලන එක. ඒ වගේ දේවල් කරන්න ඕනේ ඔයගොල්ලෝ නැත්තම් තනියමම ඔය වැඩේ කරන තනියම හිතන් ඉන්නකොට ඔයගොල්ලෝ කම්ෆර්ට් සෝන් එකකට යනවා. හරි මන් දැන් මේ කරන දේ හරියටම හරි. ඒකල අමුතුම ස්ටයිල් එකක් සමාලලට හදන සමාලට ඒ ස්ටයිල් එක හෙන්නම මේ අවුට්ඩේටඩ්. ඔයා තව එක්කෙනෙක් එක්ක වනේ කම්පිටිෂන් එකක් වගේ දිවිලා හරි මොකක් කරේ වෙලා දැක්කොත් ඔයාගේ ඩිසයින් එකයි මේ ඒ අනිත් ඩිසයින් එක කම්පෙයාර් කරොත් එහෙම ඒක හෙන්නම පස්සේ තියෙන්නේ ඩිසයින් එක කියන්නේ වෙනම කල් පැනලා වගේ ගතියක් තියෙන සමහරවල් පොලිෂ් නැහැ. ඔන්න ඔයගේ ප්‍රශ්න එනවා. ඔකට කරන්න දේ කියන්නේ ඔයගේ සර්කල් එකෙන් පිටට යන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒක තමයි ෆැක්ට් එක. ඒ කියන්නේ ඔයාට තනියම සෝලෝ ඩිසයින් කෙනෙක් විදිහට ඉන්නවා නම් ඔයාට සර්කල් එකකින් ඔයා එළියටම යන්න වෙනවා. ඒ එළියට යන ක්‍රමයක් තමයි ඔය ටියුටෝරියල්ස් බලන්න පුළුවන්. ඔය සාමාන්‍යයෙන් බිෆෝර් කොරෝනා නම් ඉතින් ඔයගොල්ලන්ට සෙෂන්ස් වලට යන්න පුළුවන් ඔය කමියුනිටිස් ඕගනයිස් කරන. දැන්නම් තියෙන දැන්නම් පුළුවන් ඉතින් සූම් සෙෂන්ස් තියෙන ගොඩක් වෙලාවට ඒ කමියුනිටිස් එක්ක ඉන්න. එතකොට ඒ අප්ඩේට්ස් එහෙම එනවා සාමාන්‍ය. විශේෂයෙන් අපේ පොඩ්කාස්ට් එකත් අහන්න මේ ඒකෙත් අපි දෙන්නගේ එක්ස්පීරියන්ස් අපි ෂෙයා කරගන්නවා. ඒ එක්ස්පීරියන්ස් සමහරලාට ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි. ඒ වගේ දේවල් ෆලෝ කරන්න වෙනවා නේද මෙලා? ඔව් ඒක ගොඩක් හොඳ පොයින්ට් එකක්. දැන් අර ඔව් ජනිත කිව්ව එක දැන් තනියෙන් නිකන් බබල් එකක් අතුලටලා ඉන්න ඉන්න වගේ වෙනවා මේ තනින් වැඩ කරන්න ගියාම. දැන් ඔය කමියුනිටි එකයි ජනිත කිව්ව තව දෙයක් මොනවද ඩිසයින් සිස්ටම් එක. මට ඒ දවස්වල හරි වැරදි මේ වැඩේ මම ඒ දවස්වල සාමාන්‍ය හිතුණා දැන් මම තනි ඩිසයිනර් ඉතින් ඩිසයින් සිස්ටම් එකක් ඕනේද මේ මමනේ ඉතින් ඩිසයින් ඉතින් මම කාත් එක්කද කම්පොනන්ට් ෂෙයා කරගන්නේ වගේ එකක් හිතුණා. ඕනේ නැහැ කියලා හිතුණනේ. ඕනේ නැහැ කියලා හිතුණා. ඊට පස්සේ මම තනියෙන් ඩිසයින් සිස්ටම් එකක් හදාගෙන දැන් ඔය ජනිත කිව්වාගේ මාත් කොහරි ඔය වීඩියෝ එක දැකලා එහෙම ඩිසයින් සිස්ටම් එක කියන්නේ තනි ඩිසයින් තමයි. උනාට එකක් තමන්ගේ වැඩ ලේසි වෙනවා. අනික ඉස්සරහට කවුරු ඩිසයින් කෙනෙක් ආවොත් ඒ වැඩත් ලේසි වෙනවා. නැත්තම් ඉතින් නිකන් කමන්නේ තනි ඩිසයින් වලට. ඉතින් මේ ටීම් එකක් ඉන්නවා මේ ටීම් එකට තමයි මේක හදන්නේ කියලා ඒක ඩිසයින් සිස්ටම් එක හදාගන්න එක අමතරකත් ඕ නෑ. අනික එතන මේ ඉස්සෙල්ලා මට හිතුනෙත් එහෙම වෙනවට පස්සේ ඩිසයින් සිස්ටම් එක කියන්නේ ඩිසයිනර්ට විතරක් නෙමෙයි. ඒක ඩිවලොප්මන්ට් ටීම් එකත් මේ සමපාත වෙනවා. ඒ කියන්නේ ඒක ඇලයින් කරගන්න පුළුවන් ටූල් එකක් සාමාන්‍ය. ඒ කරුණ එහෙම එකපාරටම තේරුන්නේ නැහැ. තනියම ඉන්න දැන් ඔය හිතුවේ දැන් තනියම මටත් ඔය දෙයම ෆීල් වෙලා තිනවා. තනියම වැඩ කරනවා නම් ඉතින් දැන් මම විතරයි ඩිසයින් කරනවා. මම විතරයි මේ ෆයිල්ස් ටිකත් එක හැන්ඩල් කරන්නේ. මම විතරයි නම් මේවත් එක පොර බදන්නේ. මොකටද දැන් ඩිසයින් සිස්ටම් එකක් හදන්නේ? ඒක අන්න ඒ වගේ අර ස්ටැග්නේට් වෙනවා එක තැන මේ ඒක ඉතින් නවත්තන්න බෑ. ඒක ෆීලිං එකක්. ඒක නවත්තන්න නම් බෑ. ඒක නවත්තන්න පුළුවන් වෙන්නේ ඉතින් ඔයාගේ self improvement attitude එකත් එක්ක තමයි. ඒනොට මේ ඔයා solo designer කෙනෙක් නම් ඔයාට ඒ attitude එක අත්‍යවශ්‍ය අංගයක් ඔයගොල්ලන්ගේ ජීවිතය ඇත්තනම. මට ඒක තමයි දැනුනේ ඔය මේ මොකද design system එක ගෙනාවට පස්සේ තනියෙන් මට component manage කරගන්න තමයි ඕමනා වුණේ. ඒනොට ඒක developers ලට මාර හෙල්පයක් වුණා ඒ වෙලාවේ. ඒකෙන් තමයි පර්සනල් එක්ස්පීරියන්ස් එක ටියුටෝරියල්ස් වලින් නෙමෙයි පර්සනල් එක්ස්පීරියන්ස් එක ඒකෙන් තමයි දැනගත්තේ. ආ දැන් මේක මේ ඩිසයින් සිස්ටම් එකක් කියන්නේ ඇත්තම සිස්ටම් එකක්. නැතුව මේ අපිට විතරක් මේ උදව් වෙන එකක් නෙමෙයි කියලා. ඔය වගේ දේවල් වෙනවා ඉතින් තනියම ඔයා වැඩේ කරන් යනකොට ඉතින්. ඔය ඩිසයින් සිස්ටම් විතරක් නෙමෙයි මම දන්නේ දැන් තමන්ගේ ෆයිල් ටික නීට් රක්ලීන් තියාගන්න තව ඕන කෙනෙක් ආවොත් ටක් ගාලා ෆයිල් එකේ ඇතුලේ මොනවද වෙන්නේ කියලා බලාගන්න. මං හිතන්නේ දැන් ඔය තනියෙන් වැඩ කරන එක ඒක එක පැත්තකින් ඔක ඇඩ්වාන්ටේජ් එකකුත් වෙනවා. මොකෝ සමහරවිට දැන් ඊළඟට තව කම්පැනි එකකට ගියොත් එහෙම තමන්ට වැඩ කරන්න වෙන සමහරවිට දැන් හදලා තියෙන හොඳ ස්ටැබ්ලිෂ් වෙච්ච ඩිසයින් සිස්ටම් එකක් යට දැන් තනියෙන් වැඩ කරනකොට තමන්ගේම සිස්ටම් එක හදාගන්න පුළුවන්. ඒක තමන්ගේ වැරදි කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ආය ඇවිල්ලා හදන්න පුළුවන්. කවුරුත් දන්නෙත් නැහැ. හින්දා ඒ වෙලාවේ ඒ ස්කිල් එකයි කියන්නේ අයි මේ සිස්ටම් එකක් ඕනේ. ඒ වගේ දේවල් ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් තනියෙන් ඉන්න ගමන්. මම මේ කලින් කිව්ව එකකට මතක් වුණේ ජනිත කිව්ව කමියුනිටිස් වලට එහෙම ජොයින් වෙන්න කියලා. ඔය දැන් අර මේ දැන් මම දැකලා තියෙනවා Facebook Twitter එහෙම සාමාන්‍යයෙන් ඩ්‍රිබල් නම් නෙමෙයි සාමාන්‍ය Facebook එහෙම Twitter එහෙම කට්ටිය අප්ලෝඩ් කරන Facebook groups එහෙම තියෙනවා UX designers ලා product designers ලා. මම ඒ කියන්නේ මම හිතන්නේ තනි ඩිසයින් වුණාම දැන් feedback එහෙම තියෙන දේවල් තියෙනවා නම් comment කරන්න. කවුරු මොනවා හිතුවත් කමක් නැහැ. ගිහිල්ලා comment කරන්න. එතකොට ඒ comments වලට reply එනවා. සමහරට බැනලා දායිවා මේක දන්නේ කමන්නේ ඉතින් අපි කවුරු මොන කිව්වත් ඔය කමෙන්ට් එකක් දාන්න මගේ අදහස කියන්න. අනික මම හිතන්නේ පුළුවන් අපිට දැන් ඔය කමියුනිටිස් ලොකුවට තියෙන හින්දා මේ work in progress ඒවත් ෂෙයා කරන්න. සාමාන්‍යයෙන් මම ගොඩක් දැකලා තියෙන්නේ ෆයිනල් ඩිසයින් එක සෑහෙන පොලිෂ් වුණාට පස්සේ තමයි අප්ලෝඩ් කරන්න ෆීඩ්බැක් ගන්න. සමහරට එතකොට ලැජ්ජයි වගේ තියෙක. පොඩි ලැජ්ජ කියලාම දාන්න ඕනේ. කියලාම දාන්න පුළුවන් මේක work in progress මට මෙතන මම හිර වෙලා ඉන්නේ මොකද කරන්නේ කියලා මහන් පුළුවන්. එතකොට මම මේක දැකලා නැහැ ගොඩක් අය කරනවා මේ අපි සාමාන්‍යයෙන් අත්තර ටීම් එකක් වැඩ කරොත් සමහරట్లాට ඒක වෙනවනේ. දැන් එහා පැත්තේ එක්කනගේ අහනවා මොකද හිතන්නේ මම මෙතන පොඩ්ඩක් හිර වෙලා ඉන්නේ කියලා. ඒක මෙලන් මේ අපේ මම දැක්ක දෙයක් ඒක නික මට හිතිච්ච දෙයක් තමයි අපේ ඩිසයින් කමියුනිටි වල ඒක වෙන්නේම නැහැ. එකක් තමයි මම වුණත් ඩිසයින් එකක් වගේ දාන්න යනකොට නිකන් අම්මෝ දැන් මේගොල්ලෝ මොනවා කියයිද නික ලැජ්ජාවක් බයක් වගේ එනවා ඇති. සමහර විට එනවා ඇති. මේ මට දැනෙච්ච දෙයක්. හැබැයි ඒ ෆීඩ්බැක් කල්චර් එක නෑ නේද? ඒක මම හිතන්නේ හැද. අනික දැන් ප්‍රශ්න අහන එක ප්‍රශ්න සමහරවිට ප්‍රශ්න අහන්න නැති වෙන්න මම මේ අහන ප්‍රශ්නේ කමන්නේ නැද්ද ඇහුවට මේක මොඩ ප්‍රශ්නයක්ද දන්නේ ඇහුවට වගේ කියන හිතන ගතියකුත් සමහරට ඇති. ඒ හින්දා වෙන්නත් පුළුවන්. ඒ වුණාට ඉතින් මං හිතන්නේ දැන් අන්තිම ඩිසයින් එකක් දාලා ඒකට ලස්සනයි මරු කියලා අහගන්නවට වඩා බාගට කරපු ඩිසයින් එකක් දාලා මොන හරි දෙයක් අහගන්න එක වටිනවා. ප්‍රෝග්‍රස් එක. ඔව්. ඒක try කරලා බලන්න. ඒක මමත් try කරලා නැති එකක්. ඒක මා try කරලා නැති එකක්. ඔයා මට එකසරක් කිව්වනේ try කරන්න කියලා. ඒ කියන්නේ මේ try කරන්න ඕන අනිවාර්යයෙන්. බාගිර ඩිසයින් එකක් කියලා නිකන් sketch එකක් දාලා අහන්න එපා. ඉතින් බලන මනුස්සයාට පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් නේ ටිකක් හදලා ඒ තමන් දන්නවා කොතැනද මට feedback එක ඕනේ කියලා තේරෙනවා නේද? එන්න මේ වෙලාවේ ඒ feedback එක ගන්න පුළුවන් නම් ඒ feedback එක ආවේ නැතුව ඉවරනකම් කරලා ආයෙ වෙනස් කරනවට වඩා වෙලාවත් ඉතුරු වෙන comment එකක් හොඳයි. ජනතු තව දෙයක් මීටප්ස් ගැන මහිතන්නේ මේ තව කොරනගේ තව එක හොඳක් මහිතන තියෙන දැන් ගොඩක් ග්ලෝබල් මීටප්සුත් දැන් ඔන්ලයින් ඉන්න ඉස්සර යන්න බැරිවෙච්ච එහෙම තියෙන අවස්ථා තියෙන මීටප්ස් ඔක්කොම ග්ලෝ මේ ෆ්‍රී තියෙනවා දැන් ගොඩක් වෙලාවට. ඔව් ෆ්‍රී තියෙනවා. සමහරලාට ඉතින් අවුරුද්දකට මීටප්ස් එකකට දෙකකට වියදම් කරත් මං හිතන්නේ ගාන සමහර කම්පැනිකින් ඉල්ලන්න පුළුවන් මම තනි ඩිසයින් මට මේ ඔපචුනිටි එක දෙන්න කියලා. දැන් කම්පැනි එක දෙන්නත් පුළුවන්. ඉතින් මම හිතන්නේ අහයිනේ කම්පැනි එක හැවලා දෙන්නත් පුළුවන්. ඔව් වැදගත්ම කරුණක් ඒක මෙලන් මේ ඔව් මාත් දැක්ක දෙයක් තමයි මේ කම්පැනි ට්‍රේනින්ග්ස් තියෙනවා නේද? ඒවට මේ ඩිසයිනර්ස්ලා ට්‍රේනින්ග්ස් දෙන්න දන්නේ නැහැ. මේ ට්‍රේනින්ග්ස් assign කරන විදිහේම දන්නේ නැහැ කම්පැනි එකේ ඉන්න කට්ටිය. ඒ හින්දා ඔයා ඒක ඔයාගේ responsibility එකක් වෙන්න ඕනේ. ඔයාට ඕනේ ට්‍රේනින්ග් එකක් දෙන්න ඕනේ. ඔයා communicate කරන්න ඕනේ HR එකත් එක්ක මං හිතන්නේ. ට්‍රේනින් කරන පාටියත් එක්ක. අනික මේක හොඳ අවස්ථාවක් ඒක මොකද ටිකට් ප්‍රයිසස් එහෙම එන අඩුයි. ඔන් ප්‍රෙමිසස් නෙවෙයි තියෙන්නේ ඔන්ලයින් කරන්න පුළුවන්. ඔය වගේ දේවල් ඒවා රික්වෙස්ට් කරන්න සහ ඔයා පොඩ්ඩක් සල්ලි වියදම් කරාට කමක් නැහැ ඒකට. ඒක මේ ඒක ගියාට පස්සේ තේරෙනවා එන වටිනවා කියලා ඒ කතන්දරේ. මම අර මේ ජොයින් වුණා මේ දාන්න අර ඉන්ටරැක්ෂන් ඩිසයින් ෆවුන්ඩේෂන් තියෙන්නේ. ඒගොල්ලෝ කරනවා මේ සාමාන්‍යයෙන් members only $3 වගේ sessions. ඒක රෙකෝඩින් ඇත් හම්බුන ඒක සාමාන්‍යයෙන් හොඳයි. මේ අපි දන්න ඇති ඒරියස් තියෙනවා ගොඩක් වෙලාවට. ඒවනම් අහුවෙනවා මොකද ඒකට එනවා මේ හොඳ world famous ඩිසයිනර්ස්ලා එහෙම. ඒ වගේ ඒවට ජොයින් වෙන එකේ මම පර්සනලි මම දැක්ක දෙයක් තමයි ඔය කියන බෙනිෆිට් එක එනවා ගොඩක් වෙලාවට. ඒක ඇර දැන් අපි දැන් සම්පූර්ණ කතා වෙච්ච දෙයින් අර ප්‍රධාන දේ තමයි එකක් ඔය ෆීඩ්බැක් ගන්න එක. අනික කමියුනිටි එකෙන් Taman තනි වෙන කතන්දර. ඒකට දැන් ඔය ඕක ඔය දැන් ඔය මේ වෙලාවෙම හිතන්නේ ඇඩ්වාන්ටේජ් එක ගන්න පුළුවන් මේ කොරෝනා ඉවරෙන්න කලින් ඔය තියෙන ඉවෙන්ට්ස් පොඩ්ඩක් බලලා ජොයින් වෙන්න බලන්න කම්පැනිකින් සල්ලි ටිකට් අරගන්න තුලම නැත්නම් Taman හරි වියදම් කරලා ඒ ඉවෙන්ට් එකක් හරි හොඳ එකක් බලලා එන ස්පීකර්ස්ලා අනික දැන් ඔය ඒ වගේ ඉවෙන්ට් එකකට ගිහපුවාම අනික තියෙන දැන් ස්පීකර්ස්ලා දැනගන්නවා. ඒකට සමහරට ඊළඟට ඒ ස්පීකර්ව දිගටම ෆලෝ කරන්න පුළුවන්. දැන් ජනතිකෝ වගේ පොඩ්කාස්ට් දැන් සාමාන්‍ය පොඩ්කාස්ට් එකම සෑහෙන්න තියෙනවා. මේ සමහර ඩිසයින් කියලා ගැහුවට එන්නේ නැති වෙයි උනාට. ඔව් පොඩ සෝරි පොඩ ඩිස්ටර්බ් කරනවා මේ මං කරන වැඩක් තමයි ඔය මේ එන ස්පීකර්ව ටග් ගාලා Twitter එකේ ෆලෝ කරනවා කියලා. එතකොට මේ Twitter එකේ සෑහෙන දේවල් ෂෙයා කරලා තියෙනවා මේ මිනිස්සු. ඔය දැන් ලංකාවේ පොඩ Twitter අඩු ගතියක් තියෙනවා නේ. Twitter අනිවාර්යෙන් මයිතන ඩිසයින් කෙනෙක් ඉදිරි ඉන්න ඕන ප්ලැට්ෆෝම් එකක් සෑහෙන දේවල් තියෙනවා. Twitter එකේ පර්සනල් डिजाइनर्सला पर्सनली शेयर करना देवल योजना देखो बड़े एक नहीं अब मीटअप्स वाले क्यों गोड़क का यूट्यूब चैनल थी ना गोड़क पर गोड़क का मीडियम में के लिए ना हमने तंतामांगे ब्लॉग्स थी ना पॉडकास्ट करना हिंदे तो गोड़े गोड़क का दैनगन वामंगे पर्सनली अंतर्गन वाले में उन्हें काउंट में आ गया ला दैनगन इटा से फॉलो करान पुल अंगे ना मैं लिंक्डइन में फॉलो करान इस्सर मीटअप्स वाला वासी ඇත්තට ෆිසිකලි තව ඩිසයිනර්ස්ලා හම්බෙනවා. ඒතකොට කමියුනිටි එක බිල්ඩ් වෙනවා. දැන් ඉතින් ඊතර තනියෙන් ඉඳන් තව බලන්න ඉන්නේ. ඒකෙන් ඇඩ්වාන්ටේජ් එක ඉතින් යන්න බැරි වෙන ඉවෙන්ට්ස් වලට යන්න පුළුවන්. ඒත් ඒ ඇඩ්වාන්ටේජ් එක මම හිතන්නේ ගන්න එක වටිනවා මේ දවස්වල. නෑ අනික දැන් ෆිසිකලි මීට් වෙනකොට තිබ්බ ප්‍රශ්නයක් තමයි දැන් ඒ එහෙන ටයිම් පොඩි ටයිම් එකකදී ඔක්කොලටම ප්‍රශ්න අහන්න දෙන්නෙත් නෑනේ. ඔය දැන් කන බොන වෙලාවකට වගේ ඔය බ්‍රේක් එකදී වගේ ගිහිල්ලා අහනවා. හැබැයි අහන එකත් එයාට එච්චර ලොකු ටයිම් එකක් වඩ වැය කරන්න වෙන්නේ නැහැ. හැබැයි ඔය Twitter එකේ හරි LinkedIn එකේ හරි දාන post එකකට comment එකක් දාලා නැත්නම් message එකක් වගේ දැම්මොත් එහෙම ඔයාට focus time එක හම්බ වෙනවා. ඒක දැන් මේ දවස්වල මේ pandemic එකත් එක්ක තිබ්බ ඉතින් තවත් වාසියක් ඒක. අනික එක තමයි මම දැකලා තියෙන මම ළඟදී join වෙනවා Singapore හරි තායිලන්ඩ් හරි ඉවෙන්ට් එකක් ඒක මම දැන් කියන්නේ සාමාන්‍ය මේ පැත්තට එහෙම ගෙන්න ගන්න ගොඩක් වෙලාට මෙහි ඉවෙන්ට් එකක් තිබ්බොත් එහෙම මැලේසියා සිංගප්පූරුව තිබ්බොත් එහෙම ගොඩක් වෙලාට මේ වටේ ආයම තමයි ජොයින් වෙන්නේ එනකොට මේ ඒකේ කොන්ෆරන්ස් එකේ කොහොම හිටියේ යුරෝප් US එකට එහෙම මම දැන් ගොඩක් වෙලාවට මේ වගේ ඉවෙන්ට් එකකට ගෙන්න ගන්න බජට් එකක් නැහැ උනාට එන්නෙත් නැති වගේ කියන්න බෑ කියන්නේ මේ වගේ ඉවෙන්ට් එකකට සාමාන්‍යයෙන් එන්නේ නැහැ මේ වගේ දුරට ඇවිල්ලා කරන්න නැහැ උනාට එයාලා एक ऑनलाइन कर पिंदा ही ना जॉइन होना इतने इतने एडवांटेज है दीनो ओ ये वाके ये एडवांटेज को मानना रेकमेंड कराने गांड में व्यवस्था है दी विशेषें वो या डिजाइन टीम में नहीं क्या नहीं डिजाइन टीम में काकना तो इंजीनियरिंग सॉफ्टवेयर इंजीनियरिंग टीम में एक सोलो डिजाइनर ना वो थानी डिजाइनर ना ये अवस्था ऊपर ही में प्रोजेक्ट हो आगे सर्कल लगेंगे एलियटेंड ඔය සර්කල් එකේ ඉන්නවා කියන එක ඩිසයින් එකකට එච්චරම හොඳ දෙයක් නෙවෙයි කියන එක තමයි මම විශ්වාස කරන්නේ සාමාන්‍යයෙන් සර්කල් එකේ හිටියොත් ඔයා එන්න නිකන් ෂාප් වෙන්නේ නැහැ මොට්ට වෙනවා වගේ එකක් තමයි වෙන්නේ ඒ හින්දා මම රෙකමන්ඩ් කරන්නේ ඒක තමයි ඔය දැන් තනියෙන් හිටියත් නැහැ ටීම් එකේ දෙන්නෙක් ඉන්නවා දෙන්නම එළියට යන්න නැත්තම් දෙන්නම ඇදගෙන එළියට යනවා ඔව් දෙන්නම එළියට යන්න නැත්තම් ඒත් ප්‍රශ්නයක් තියෙනවා තනියම නෙවෙයි දෙන්නම එක වගේ නම් ඒත් ප්‍රශ්නයක් තියෙනවා ඔව් තව මොනවද වාගේ සාමාන්‍යයෙන් එක්ස්පීරියන්ස් තව එක්ස්පීරියන්ස් කියන්නේ මම හිතන්නේ එක හොඳක් එක නෙමෙයි ගොඩක් හොඳ තියෙන බලා එක තව දෙයක් තමයි Tamanට දැන් හිතන්න ප්‍රොඩක්ට් ටීම් මට එක්ස්පීරියන්ස් තියෙන ප්‍රොඩක්ට් ටීම්ස් වල ජනදුර මේක ක්ලයන්ට්ලා ගැන කියන්න පුළුවන් Tamanට සම්පූර්ණ ප්‍රොඩක්ට් එකම ඕනර්ෂිප් එක ගන්න පුළුවන් එතකොට හිතන්න ඇප් එකක් නම් සම්පූර්ණ ඇප් එකම දැන් මට දැන් කියන්න බලා මම කලින් කම්පැනි වැඩ කරේ සම්පූර්ණ ඇප් එකේ හැම පික්සල් එකම හැදුවේ මම මේ එතකොට සම්පූර්ණ ඕනර්ෂිප් එක ගන්න පුළුවන්. එතකොට මේ ෆ්‍රීඩම් එක කොහොම හරි ෆ්‍රීඩම් එකත් හම්බෙනවා. ඒකම හිතන ලොකු ඇඩ්වාන්ටේජ් එකක් අර කරදරයක් කියලා නැතුව දැන් මම මේක කොහොම මම්ම කරන්න ඕනේද කියලා හිතන්නේ නැතුව ඒක ගන්න පුළුවන්. අනික දැන් අපි චුට්ටක් කතා වුණා කලිනුත් අර මේ Taman තනි ඩිසයිනර් තමයි ඒ උනාට පුළුවන් තරම් අර තව ටීම් එකේ කට්ටිය ඉන්නවා කියලා හිතලා හොඳට ෆයිල්ස් ක්ලීන් තියාගන්න ඒක ලස්සනට ඕගනයිස් කරලා තියාගන්න ඩිසයින් සිස්ටම් එකක් මේන්ටේන් කරන්න ෆයිල්ස් Taman තනි ඩිසයිනර් මම දන්නවා ෆයිල් එක කොහෙද තියෙන්නේ කියලා ෆයිනල් 1 ෆයිනල් 2 දැන් නම් හැබැයි ඒක නෑ අර ඉස්සර ඒ Photoshop කාලේ අපි කාඩ්බෝඩ් එකකට එක ස්ක්‍රීන් එකක් හදපු කාලේ මතකද ඒ කාලේ නම් ඕක තියෙනවා ලොකුවට දෙක ෆයිල් සේව් කරන හැම එකකට තාම Photoshop පාවිච්චි කරන කට්ටිය ඉන්නවා ඔයා දන්නවද එහෙනම් එයාලා ඉක්මනට මාරු වෙන්න වෙන එකට දැන් තනියම මේ සෝලෝ ඩිසයින් හින්දාම ඒගොල්ලෝ දන්නේ අලුත් ටූල්ස් ගැන ඒක ලොකුද අර ඔය ඇත්තටම ඒක වෙනවදී අර ටෙක්නොලොජි පැත්තෙන් අප්ඩේට් වෙන්නේ නැති එකත් ලොකුවටම ඇති නෑ කොහොම පාවිච්චි කරනවද කියලා ඒක ඒ තමයි ටෙක්නොලොජි හැමදේම දැන් අපි සම්පූර්ණ කතාවෙම දෙකක් තුනක් තමයි දේවල් තියෙන ෆීඩ්බැක් එක ගන්න විදිය යූසර් ටෙස්ටිං කරන විදිය අනික ලොකුම දේ ඔය බබල් එකෙන් එළියට එන එක ඔය අර අනික් දේ තමයි තන්නේ මේක කරනවද දන්නේ දැන් මමත් මේ ළඟදී දැන් අවුරුද්දක වගේ ඉඳන් පටන් ගත්තේ ડોකියුමන්ට් කරන්න කියන්නේ ડોකියුමන්ටේෂන්ස් ලියන්න දැන් ඔයා ඩිසයින් එකක් කරනවා නම් හිතන්න කාඩ් ෆීචර් එක හරි මොකක් කරයක් කරනවා නම් කාඩ් ෆීචර් එකට ලියන්න කාඩ් ෆීචර් ડોකියුමන්ට් ඩිසයින් ડોකියුමන්ට් මම දැන් මේක අපිට මේ වෙනම එපිසෝඩ් එකකට කතා කරන්න පුළුවන් නේ පොඩ් ඉක්මනට කියනවා නම් කියන්නේ සම්පූර්ණ ඉන්ටරැක්ෂන්ස් කොහොමද ලියන්නේ මම කියන්නේ animations තියෙනවා transitions තියෙනවා නම් ඒවා කොහොමද responsive එකේ වැඩ කරන්නේ කොහොමද සාමාන්‍ය design documents බලන්නේ design spec document එකක් ලියන්න ඒක ඒක තමන් තනින් design නම් හිතන්නේ ඒක ගොඩක්ම වටිනවා ඒක developer එක කතා කරන්නත් ලේසි developer ලට තේරෙන language එක අනික ඊළඟට තව design කෙනෙක් කියනවා නම් ඒ design එකටත් ලේසි අනික මේක තමන්ට ලියා ගන්න එකක් හින්දා අර දැන් ගොඩක්ම වටිනවා මම හිතන්නේ දැන් අලුතෙන්ම ඩිසයින් ෆීල්ඩ් එකට එන කෙනෙක් ඉන්නවා නම් තමන් තනියෙන් තමන්ටම ලියා ගන්න එකක් හින්දා වැරදි කරත් ප්‍රශ්නයක් නැහැ මේ එතකොට තමන්ම ස්ට්‍රක්චර් එකක් හදාගෙන තමන්ම ඒ වැඩේට මුලින්දම පුරුදු වෙනවා නම් ඒක කවදරි දවසක ඉතින් ඔය කම්පැනි එකෙම ඉන්නේ නැහැ නේ කවදරි තැනකට මාරු වෙනවා නේ එතකොට ඒ පෙන්වන්න තියෙන දේවල් මම තනියෙන් මෙන්න මේවා කරා කියලා එතකොට අර ට්‍රාන්සිෂන් එක අඩුයි ඊළඟ කම්පැනි එකට මට උන්නේ දැන් මම කලින් කම්පැනි එකේ මේකට එනකොට ඩිසයින් ටීම් එකක් එක වැඩ කරන විදිහ ලොකුවට දන්නේ නැහැ මම ડોකියුමන්ට්ස් එච්චරම කරලා තිබුණේ සමහර ෆීචර්ස් වල මම ડોකියුමන්ට් ලිව්වා ඒත් ගොඩක්ම ලියලා නැහැ පොඩි කෑලි වලට මොකද ડોකියුමන්ට්ස් ඕනේ නැහැ කියලා හිතන ડોකියුමන්ට් මොකද මම මූණ ඉස්සරහා ඉන්නේ ඉතින් මගෙන් අහන්න පුළුවන් නෑ මොකටද මම ડોකියුමන්ට් ලියන්න ඕකද කියලා මේ ඒනට දැන් මම ඉගෙන ගත්තෙත් ඔයාගෙන් ඇත්තටම මේ ડોකියුමන්ටේෂන් වාට මතකද දන්නේ නැහැ මම අරක සරක් ඇවිල්ලා ඔගොල්ලෝ කරන විදිහෙම මේ ස්ක්‍රීන්ෂොට් එකක් එහෙම දාගත්තා ඒ කියන්නේ කොහොමද කරගන්නේ ඒක අර ඔයාගේ ස්ට්‍රක්චර් එක එහෙම හොඳයි සාමාන්‍යයෙන් අනිකේ ડોකියුමන්ටේෂන් එක මේ ඔයාට ෂෝකේස් කරන්න පුළුවන් ඒක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් අනික ඊළඟට තියෙන ප්‍රශ්න තමයි ඔයා සෝලෝ ඩිසයින් කෙනෙක් නම් ඔයාලට තියෙන ටයිම් එක මදි ඔය හැම කමියුනිකේෂන් එකක්ම කර ඉන්නයි තව ඊළඟ ස්පේස් එක ඩිසයින් කරන්න පටන් ගන්නයි. ඉතින් ඒ කමියුනිකේෂන් එක මැනේජ් කරන්න පුළුවන් ඔයා ඩෙවලොපර්ට ඔයාගේ එන්ඩ් ඩිසයින් එක ડોකියුමන්ට් කරලා තිබ්බනම් ඔය කමියුනිකේෂන් ලූප් එක ගොඩාක් අඩු කරගන්න පුළුවන්. ඒක ඉතින් හොඳ දෙයක් ඔය මේ ડોකියුමන්ටේෂන් ඇත්තට මාත් පුරුදුනේ ඔය අපේ මෙලාන්ගෙන් තමයි ඔය කතන්දර. ඒකත් අපි ළඟදි පටන්ගත්තය ලොකෝඩම කරන්න කලින් කරලා තිබ දෙමඟ ඩිසයින් සිිස්ටම් එක මැනේජ් කරන හිද මොබයිල් පැත්තෙන් ඒ ඩොකිමෙන් සුත්තෙනවා ඒකත් ඔන්නක් බලන්න පුළුව ජනත මේ ටයිම් ගැන කිවහින්ද පොඩි දැක් කියන්න දැන් තමා මට තිබුණ එකක් තම දැමරම අපි කලි කතාවනාවගේ අනික් අය දන්න මගේ කරන ප්‍රොසෙස්ස එක මොකක්ද කොච්චර වෙලා යනවාද කියලා දැන් ඔය ડોකියුමන්ටේෂන් එකක් එහෙම කරනවා නම් ඒක process එකටම ඇඩ් කරලා කවුරු හරි ඔය PM ට හරි කාට හරි කියන්නේ මගේ process එක මේක තමයි මම මේව රිසර්ච් කරනවා මම ස්කෙච් කරනවා ඊට පස්සේ මම එහෙනම් මට මෙච්චර සමහර එක වෙලාවට එක වෙලාවක් යනවා මම දන්නේ කොච්චර ලයිද කියලා ඒකෙන් clear කියන්න මට ඊට සාන්තිව මම document shoot කරනවා ඒ process එක මොකද දැන් තමම කියන්නේ ඩිසයින විදිහට ඉන්වෝල් වෙන්න ප්‍රොසෙස් එක ප්ලෑන් කරන දැනට ඉන්වෝල්ෙන්න්න පුළුවන් හරිද මමෝක ගිය කලින් කම්පනගේ මුලහරිය මට කරන්න නෑ යාලා කියන ප්‍රසෙසකට ම වැඩ කර ඊට පස්සේ මට මෙන්න මෙහෙම වෙලා ඔයනවා මේ වගේ මං සයර ඩිසයින් කිව්වේ එහෙම මම කියලම් වගේ කරගත්තේ තුරද ඒවත් ප්‍රොසෙස් එකටම දාගෙන ප්‍රොසෙස් එකට ඉන්වෝල් වෙන්න ප්‍රොසෙස් එක චේන්ජ් කරන තැනට ඉන්වෝල්ෙන්න්න තනි ඩිසයින දිර මොකද යාලා දන්න කොහොමද මේක ඩිසයින කෙනෙක් ඉදිරි හිතන්නක මොකද එයාලට එක්ස්පීරියන්ස් නැහැ එයාලගේ එයාලා කියන්නේ අනික ලොකු කතන්දරයක් ඒක දන්නේ නැති හින්ද පොඩ්ඩක් කතා කරලා වලියක් දාගෙන ඒක මොකරි කරගන්න වලිය දාගන්න යන්න එපා වලිය අඩු කරන එක තමයි අපේ පරමාර්ථය ඔව් අපි මේ අද ගොඩක් කතා කරා ඔයා තනි ඩිසයිනර් කෙනෙක් නම් ප්‍රොඩක්ට් ටීම් එක කොහොමද ඔයා සාමාන්‍යයෙන් වාට තියෙන ප්‍රශ්න ගුණ අගුණ එතකොට වා කර කළ යුතු දේ නොකළ යුතු දේවල් ගැන ගොඩක් කතා කරා මෙලා මම හිතන්නේ ගොඩක් අපේ ලිසනර්ස් ලට මේක වැදගත් වෙයි විශේෂයෙන් සෝලෝ ඩිසයිනර්ස් ලා විදියට ප්‍රොඩක්ට් ටීම් එක වැඩ කරන කට්ටියට ඉතින් පොඩි සමරයක් කිව්වොත් මෙලන්න අපි මෙච්චර වෙලා අහන් හිටපු ලිසනර්ස් ලට ඔතන දැන් අපි කලින් කතා වුණා ප්‍රධානම දේ තමයි අර ෆීඩ්බැක් ගන්න බැරි වෙන ප්‍රශ්නේ දෙනවා එතකොට ඒක එකක් අපි කතා වුණ වගේ ටීම් එක ඇතුලේ කවුරු කෙනෙක් හොයාගන්න ෆීඩ්බැක් ගන්න පුළුවන් නැත්නම් ටීම් එකෙන් එළිය හරි කමන්නේ හොයාගන්න ඒ හොයාගන්න වැඩේට පොඩ්ඩක් ටීම් එක ඇතුලේ ඩිස්කෂන්ස් යන්න ඩිසයින් ෂෙයාරින් කරන්න ටීම් එක ඇතුලේ ඊට පස්සේ ඩිසයින් ටීම් එකෙන් කම්පැනි එකෙන් නෝ සර්කල්ෙන් එළියට අවිල්ලා කමියුනිටිස් වලට ජොයින් වෙන්න පුළුවන් තරම් ෆීඩ්බැක් අනික් අයට දෙන්න work in progress ෆයිල් වල work in progress projects වල ෆීඩ්බැක් ගන්න एक कम्युनिटीला शेअर केला की पहादिले केला अरे अरे मेन सामरिका किधर गतो तो कुटुंबा वाटी नहीं देता मैं तेना सर्कलिंग एलियटने का ही फीडबैक गाने क्रमे खदा गाने का ही अनेक कापी कथाओं ने तमंगे फाइल्स तमंगे डॉक्यूमेंट्स तमंगे इतरा केला हितन नहीं तो टीम में किन्ना केला हितला एक लास्ट मैनेज कराएंगे अन्य की नहीं क्या नहीं प्रॉपर डॉक्यूमेंटेशन ने का वैधता देख सोलो डिजाइन की नहीं दिए अभी ये ना गुड़क वेला कथा करा द एपिसोड देखें मांगता है ना पिटे මේ එපිසෝඩ් එක ඉවර කරන්න කාලේ හරි. ඔව් තව දෙයක් අපි තව හොරේ ප්‍රශ්න තියෙනවා නම් අපිට අහන්න දැන් සෝලෝ ඩිසයිනර්ස්ලා ඉන්නවා නම් අපිට අහන්න පුළුවන් අපේ ජනතිකවාගේ පොඩ්කාස්ට් එක අහන්න අපේ පොඩ්කාස්ට් එක අහන්න අපේ ප්‍රශ්න අහන්න අපි අපි පුළුවන් විදිහට උත්තර දෙන්නම් අපි විතරක් නෑ තව කමියුනිටිස් ලංකාව ඇතුලේ තියෙනවා ඒවට ජොයින් වෙන්න ආයෙත් කියනවා. ඕනේ ජනතික නම් අපි අදට ඉවර කරමුනේ. අනිවාර්යෙන්ම අදට ඉවර කරමු අපි ගොඩක් වෙලා කතා කරා මේ එපිසෝඩ් එකේ සෝරෝ ඩිසයින් එකෙනෙක් විදිහට මුහුණ දෙන්න සිද්ධ වෙන කරුණු කාරණා ගැන. ඉතින් මේ වගේම එපිසෝඩ් එකකින් මේ වගේම රස කතා වලින් අපි ඊළඟ එපිසෝඩ් එකකින් හම්බ වෙමු. මම ජනිදු. මම මෙලන්. ඊළඟ එපිසෝඩ් එකේ හම්බ වෙමු.